අයිබුවන් කියලා ඔකල හැමෝම පිළිගන්නවා 11 ශ්‍රේණි දරුවන් සඳහා ආරම්භ කළ ගණිතයේ පුනරීක්ෂණ වැඩසටහනේ පළමු වෙනි සඳහා තමයි ඔයාලා මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ මේ වැඩේ 100%ක් සාර්ථක කරගන්න නම් ඔයාලත් මේ වෙලාවේ පොතකුයි පෑනකුයි අරගෙන මාත් එක්ක එකතු වෙන්න ඕන ඒ කියන්නේ මම ගාන ස්ලයිඩ් එකේ view කරාම ඔයාලා වීඩියෝ එක post කරලා තනියම ගාන හදන්න උත්සාහ කරනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් වීඩියෝ එක ආයෙමත් play කරලා හරි වැඩි check කරගන්න එක සැරයක් බලද්දි ගාන තේරුන්නේ නැත්නම් දෙතුන් සැරයක් review කරලා හරි ගාන තේරෙනකම්ම බලන්න ඕන අන්න ඒ විදිහට වැඩේ කරා නම් අපේ උත්සාහයයි ඔයාලේ උත්සාහයයි දෙකම සාර්ථක වෙනවා හරි අපි දැන් එනම් වැඩේ පටන් ගන්න හදන්නේ මෙන්න ඔයාලට ලැබෙන පළවෙනි ගණිත ගැටලුව ඔන්න පළවෙනි ගාන තිරේ දිස්සෙන ඕගොල්ලෝ දැන් තනියම හදන්න පුළුවන් හරිම ලේසි ගානක් මේක සරල සමීකරණ ආශ්‍රිතව තමයි අපිට දීලා තියෙන්නේ x + 4 = 10 සුළු කරන්න මේක x වල අගය හොයා ගන්න ඕන x වල අගය හොයා ගන්න නම් සමාන ලකුණේ වම් පැත්තේ තියෙන ධන 4 අයින් කර ගන්න වෙනවා එතකොට තමයි සමාන ලකුණේ වම් පැත්තේ x අකුරු තනි කර ගන්න පුළුවන් වෙන්නේ ධන 4ක් අයින් කරන්න නම් අපි දන්නවා ඒ වෙනුවට ඍණ 4ක් තමයි දාන්න ඕන එකතු කර ප්‍රමාණයක් අයින් කරන්න m ප්‍රමාණයම අඩු කරන්න ඕන සමාන ලකුණේ එක පැත්තකට විතරක් බෑ ඒ වැඩේ අනිත් පැත්තට කරන්න වෙනවා දෙපැත්තට ඍණ 4ක් දාලා තියෙන්නේ වම් පැත්තේ ධන 4 ඍණ 4 කැපිලා කියලා x තනි වෙනවා දකුණු පැත්තේ 10 න් 4ක් අඩු කරාම 6 අන්න ඒ විදිහට මේකේ පිළිතුර අපිට ලබා ගන්න පුළුවන් බොහෝ විට 11 ආශ්‍රය සෑම පේපර් එක වගේමත් ඒ වගේම ඕ ලෙවල් පේපර් එක වගේ පළවෙනි ගැටලුව මේ වගේ සරල ගණනක් තමයි යෙදෙන්නේ පළවෙනි ගැටලුව 10ම වගේ සරල ගණන් තමයි යෙදෙන්නේ හරි අපි බලමු දෙවෙනි ගාන මොකද්ද කියලා දෙවෙනි ගාන බලන්න අපිට ලැබෙලා තියෙනවා දර්ශක ආශ්‍රිත ගණනක් දෙවෙනි ගාන විදියට x අගය සොයන්න 2x - 1 = 4x - 2 බලන්න මේ වගේ ගණනක් අපිට ලැබුණා මේක සමීකරණ දර්ශක ආශ්‍රිත සමීකරණයක් තමයි අපිට ලැබෙලා තියෙන්නේ මේ වගේ එකක් සුළු කිරීමේදී ඉස්සෙල්ලාම බලන්න වම් පැත්තේ පාද කීයක් තියෙනවද කියලා බලන්න 2x - 1 ඒ කියන්නේ වම් පැත්තේ පාදය 2යි දකුණු පැත්තේ පාද කීයක් තියෙද කියලා බලන්න දකුණු පැත්තේ තියෙන්නේ 4x - 2 කියන්නේ 4 කියන පාදයේ විතරයි මේකේ විශාල සංඛ්‍යාව විදිහට පාදය සඳහන් කරලා තියෙන්නේ දර්ශකයන් ලියනකොට විශාල සංඛ්‍යාවක් විදිහට පාදය සඳහන් කරනවා කුඩාවට තමයි දර්ශකය නිරූපණය කරන්නේ වම් පැත්තේ එක පාදයයි දකුණු පැත්තේ එක පාදයයි අන්න ඒ වගේ වෙලාවට සමීකරණය විසඳන්න අපිට සරලයි දෙපැත්තෙම පාද සමාන කරගන්නයි ඕන දෙපැත්තෙම පාද සමාන කරගන්නයි ඕන එතකොට වඩාත්ම ජනප්‍රිය ක්‍රමය තමයි කුඩා පාදයට අනිත් විශාල පාද සියල්ලම හරව ගන්න එක කුඩා පාදයට අනිත් විශාල පාද සියල්ලම හරව ගන්න එක සමහර අවස්ථාවල ඒ වගේ කරන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා අපි ඒ වගේ ගැටලුවකදී ඒක විසඳන්නේ කොහොමද කියලා බලමු දැන් මේකේ කුඩා පාදය වම් පැත්තේ තියෙන එක 2 විශාල පාදය දකුණු පැත්තේ තියෙන එක 4 එහෙනම් කුඩා පාදයට සමාන කරගන්න එක තමයි දෙපැත්තෙම කරන්නේ එහෙනම් දෙපැත්තෙම අපේ ඉලක්කය වෙන්න ඕන දෙපැත්තෙම පාදය 2 බවට පරිවර්තනය කරගන්න එක දෙපැත්තෙම පාදය 2 බවට පරිවර්තනය කරගන්න එක එතකොට මේ 4 කොහොමද 2 බවට පරිවර්තනය කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවෙන් අපිට පුළුවන් පාදය සමාන කරගන්න වම් පැත්තේ පාදය 2 එහෙමමයි දර්ශකය ඒ වගේම තියෙනවා 4 කියන එක 4 කියන එක අපි දන්නවා දෙවරක් 2 මේක නිතරම බලවලින් තමයි හදන්න ඕන එකම සංඛ්‍යාවක බලවලින් තමයි මේ දර්ශක ආශ්‍රිත ගැටලු සුළු කිරීමේදී යොදා ගන්න ඕන 4 කියන එක 2 දෙවෙනි බලය විදිහට ලිව්වා 4 කියන එක 2 දෙවෙනි බලය විදිහට ලිව්වා ඊට පස්සේ අර උඩ තියෙන දර්ශකය ප්‍රකාශනයන් නිසා වරහණක් දාන්න වෙනවා ඒක වරහන් ඇතුලේ x - 2 කියන එක ඒ ආකාරයටම තියෙනවා දැන් මුල් අවස්ථාව සහ දෙවෙනි පියවර අතර කිසිම වෙනසක් නැහැ වටිනාකම එම ප්‍රමාණයෙම රැඳිලා තියෙනවා පාද සමාන වෙලා තියෙනවා මෙන්න මේ වගේ පාද සමාන කරගත්තට පස්සේ වම් පැත්තේ තියෙන්නේ එක බලයක් දකුණු පැත්තේ තියෙන්නේ එක බලයක් එක බලයක් පමණක් තියෙන්නත් ඕන වම් පැත්තේ තියෙන එක බලයක් එක පාදයක් යටතේ දකුණු පැත්තේ තියෙන එක බලයක් ඒත් එක පාදයක් යටතේ පාද සමාන වෙලා තියෙනවා මේ වගේ වෙලාවට පාද සමානයි නම් ඒ වායේ දර්ශක සමාන වෙනවා පාද සමානයි නම් ඒ වායේ දර්ශක සමාන වෙනවා එතකොට අපිට මේකේ පාද ඉවත් කරලා දර්ශක ඇසුරෙන්
සරල සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. දර්ශක ඇසුරෙන් සරල සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. එතකොට වම් පැත්තේ තියෙනවා x ඍණ 1, ඒ පැත්තේ තියෙන දර්ශක ටික, දකුණු පැත්තේ තියෙනවා 2 වාරයක් x ඍණ 2. දකුණු පැත්තේ තියෙන දර්ශක ටික. දැන් මේක දර්ශක සමීකරණයක් නෙවෙයි, මේක දැන් සරල සමීකරණයක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ වගේ විසඳන්න. ඉස්සෙල්ලා මේ වරහන් ඉවත් කරගන්න දකුණු පැත්තේ තියෙන. එතකොට වම් පැත්තේ ඒ ආකාරයෙන්ම x ඍණ 1යි, දකුණු පැත්තේ දෙකෙන් වරහන ඉවත් කරනකොට වරහන ඇතුළේ තියෙන පද දෙකම ගුණ කරන්න ඕන. 2x ඍණ 4යි. 2x ඍණ 4යි. දැන් සරල සමීකරණයේ දෙපැත්තෙම විචල්‍ය පද තියෙනවා. සමාන ලක්ෂණයෙන් දෙපැත්තෙම විචල්‍ය පද තියෙනකොට අපි දන්නවා අඩුවෙන් තියෙන එක වැඩියෙන් තියෙන පැත්තට රයි යනවා නේද? දැන් මේකේ x1 පැත්තේ 1යි, දකුණු පැත්තේ 2x තියෙනවා. එතකොට මේ x කියන එක දකුණු පැත්තට දාන්න. ඊළඟට දකුණු පැත්තේ ඉලක්කමක් විතරක් තියාගෙන වැඩන්නේ. x ඒ පැත්තට ගිය නිසා ඍණ 4 අනිත් පැත්තට දාන්න. එතකොට x දකුණු පැත්තට යනවා, ඍණ 4 වම් පැත්තට එනවා. x දකුණු පැත්තට යනකොට ධන x තියෙනක ඍණ x බවට පත් වෙන්න ඕන. ඍණ 4 වම් පැත්තට යනකොට ඍණ 4 තියෙනක ධන 4 බවට පත් වෙන්න ඕන. ධන 4 නිසා මුලින් ලියලා තියෙනවා. එතකොට 4 ඍණ 1යි. දකුණු පැත්තේ 2x ඍණ x. 2x ඍණ x. එතකොට වම් පැත්තේ 4 එකක් අඩු කරාම 3යි, දකුණු පැත්තේ 2x කින් s අඩු කරාම 1x එකයි. පිළිතුර ලැබෙනවා අපිට x සමානයි 3යි. එහෙම නැත්නම් 3 සමානයි x විදිහට. අන්න ඒ විදිහට පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි. අපි බලමු 3 වෙනි ගාන මොකද්ද කියලා. 3 වෙනි ගාන. බලන්න සමචතුරස්‍රයක වර්ගඵලය 6.25ක් නම් පැත්තක දිග කොපමණද? සමචතුරස්‍රයක වර්ගඵලය 6.25ක් නම් පැත්තක දිග කොපමණද? හරි. ඔයගොල්ලෝ තනියෙන් හදනවා නම් ඔන්න වෙලාව අරගෙන සමචතුරස්‍රයේ පැත්තක දිග හොයන්න. හරි. මම බලන්න මෙන්න මේ වගේ පොඩි උදාහරණයක් ගන්න යන්නේ. බලන්න. ඔයගොල්ලෝ දන්නවා 25 25 625යි. 25 වර්ගය 625යි. මම මේකේ වම් පැත්තේ දශම වෙන් කරනවා. 2.5 ගුණ කිරීම 2.5. එතකොට 25 25 625යි නම් 2.5 කියනකොට 1 දශම ස්ථානයක් තියෙනවා. ඊළඟට 2.5 කියනකොට තව දශම ස්ථානයක් තියෙනවා. දශම නැත්තම් ඒකක් තියෙන 25 ගුණ කිරීම 25ම, එතකොට උත්තරය එන්නේ 625යි. ගුණ කිරීමේදී දශම ස්ථාන වෙන් කරන්න ඕන නිසා පළමුවනු සංඛ්‍යාව 1 දශම ස්ථානයකුත්, දෙවන සංඛ්‍යාවේ තවත් දශම ස්ථානයකුත් තියෙන නිසා ඔක්කොම ටික වම් පැත්තේ දශම ස්ථාන 2යි. ඒක නිසා දකුණු පැත්තේ දශම ස්ථාන 2ක් වෙන් කරාම 6.25 බවට පත් වෙනවා. එතකොට වම් පැත්තේ තියෙන එකම සංඛ්‍යාව වාර දෙකක් ගුණ වෙලා නිසා 2.5 වර්ග විදියට ගන්න පුළුවන්. 2.5 වර්ග සමානයි 6.25යි. මම මේක උදාහරණයක් විදිහට ගත්තේ. අපි බලමු මේක පස්සේ වුණා වුණොත් යොදා ගන්න. සමචතුරස්‍රයකරණය කියන්නේ මෙන්න සමචතුරස්‍රයක් ගත්තම පැත්තක දිගනේ, මෙන්න පැත්තක දිග x කියලා ගන්නවා. දැන් අපි දන්නවා මේ සමචතුරස්‍රයේ වර්ගඵලය හොයා ගන්න පුළුවන් x වර්ග. සමචතුරස්‍රයේ වර්ග කියන්නේ පැත්තක දිගේ වර්ග. අපිට මේ වගේ ගන්න පුළුවන් x වර්ග සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ x වර්ග. ඒක ගානේ දීලා තියෙනවා 6.25 කියලා. එහෙනම් x වර්ග සමානයි 6.25. එතකොට x වර්ග සමානයි අපි අතන නිල් පාට කොටසේදී හොයාගත්තා 2.5 වර්ග සමාන 6.25 කියලා. 6.25 වුණාට 2.5 වර්ග යොදාගෙන තියෙනවා. දෙපැත්තේ වර්ගමූල ගත්තාන් x සමානයි 2.5 විදිහට ගන්න පුළුවන්. අන්න ඒ විදිහට අපිට මේ සමචතුරස්‍රයේ පැත්තක දිග හොයාගන්න පුළුවන්. අන්න ඒ විදිහට සමචතුරස්‍රයේ පැත්තක දිග හොයාගන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟ ගාන මොකද්ද කියලා. 4 වෙනි ගාන. ඔන්න අපිට ලැබිලා තියෙනවා රූපයේ දැක්වෙන්නේ O කේන්ද්‍රය වන වෘත්තයක x හා y කෝණවල අගයන් සොයන්. x හා y කෝණවල අගයන් සොයන්. ඔන්න අපිට රූපයක් දීලා තියෙනවා. මේක ජ්‍යාමිතීය ආශ්‍රිත ගැටලුවක්. ABC කියන්නේ ශීර්ෂ තුනක්, O කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය, x y සහ 50 කියන්නේ කෝණ. මේකේ x හා y හොයන්න කියලා තියෙන. මම මුලින්ම තෝරගන්නවා y හොයන්න. මුලින්ම අපි y හොයලා එමු. බලන්න OC කියන්නේ වෘතයේ අරයා. ඒ වගේම OB කියන්නේ වෘතයේ අරයා. එතකොට OC අරයක් නම් OB අරයක් නම් ඒ අරයන් දිග සමානයි. ඒ දිග සමාන වෙන නිසා OBC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් බවට පරිවර්තනය වෙනවා.
ओबीसी ගැන සමද්විපාද ත්‍රිකෝණයක් බවට පරිවර්තනය වෙනවා මං වෘතයේ තුල තියෙන මේ සරල රේඛීය කොටස් ටිකේ AC කොටස හැර ඉතිරි කොටස් ටික දකුණු පැත්තේ වෙනම අරගෙන තියෙනවා එතකොට මට මේක පහදන්න ලේසි නිතරම මේ වෘතාශ්‍රිත ජ්‍යාමිතිය වලදී සමහර රේඛාවල් නොපෙනී සමහර රේඛාවල් පෙනෙන මට්ටමේට අපිට දැනුම වර්ධනය කරගන්න වෙනවා එතකොට තමයි මේ ගණන් හදන්න හරිම ලේසි වෙන්නේ දැන් බලන්න මම AC රේඛාව මතකට අමතක කරලා තියෙන්නේ වෘතයත් අමතක කරලා තියෙන්නේ ඉතිරි කොටස් ටික මම මෙතනදි තෝරගෙන තියෙනවා OBC කියන සමද්විපාද ත්‍රිකෝණය තියෙනවා OB කියන පාදය A-ට දික් කරලා තියෙනවා මේකේ 50 දීලා තියෙනෝනේ 50 දීලා තියෙනවා සමද්විපාද ත්‍රිකෝණයක අපි දන්නවා සමාන පාදවලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි බලන්න විස්තර දීලා තිනු සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. දැන් මේකේ සමාන පාද වෙන්නේ OC සහ OB. OC සහ OB වලට ඉදිරියෙන් තියෙන කෝණ. OC ට ඉදිරියෙන් තියෙන කෝණය තමයි 50. OB ට ඉදිරියෙන් තියෙන කෝණය තමයි C කෝණය. එහෙනම් B කෝණය 50 නම් C කෝණයත් 50 වෙන්න ඕන. බලන්න OBC ත්‍රිකෝණයේ OB සමානයි OC නිසා OB समान है OC නිසා OCB කෝණය 50 වේ. ඒක නිසා අපිට 50 රූපේ ඇතුළත් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. හරි. ඊළඟට අපි තවත් ප්‍රමේයක් දන්නවා. ත්‍රිකෝණයක පාදයක් දික් කරා. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සැදෙන බාහිර කෝණයක් තියෙනවනේ. මෙන්න මේක තමයි බාහිර කෝණය. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර. ඒ බාහිර කෝණයත් එක්කම තියෙන අභ්‍යන්තර කෝණය හැර ඉතිරි කෝණ දෙක. එහෙම නැත්නම් ඒකට කියනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක කියලා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඒ කියන්නේ මිනිල් පාට 50 රතු පාට 50 කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා බාහිර කෝණය තමයි y කියලා දීලා තියෙන්නේ අපිට නම් ওই විදිහට y හොයාගන්න පුළුවන් y හොයාගන්න පුළුවන් රූප සටහනේ අපි හොයාගත්තරතුරු ඇතුළත් කරගත්තමම y හොයාගන්න වෙන y කියන්නේ නිල් පාට 50 රතු පාට 50 එකතුව අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව. එතකොට y වලගය අංශක c(i) කියලා අපිට හොයාගන්න පුළුවන්. මොන y වලගයත් අපි දැන් හොයාගෙන ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ x වලගය හොයාගන්න. මෙන්න රූපේ තියෙනවා අපි දැන් හොයාගත්ත තොරතුරු මේ වෘතය ඇතුළත් කරගන්න. අපි හොයාගත්ත OCB කෝණය 50 කියලා. හරි. දැන් අපිට y වලගය c(i) කියලා හොයාගන්න. ඒකත් මම මේ රූපය ඇතුළත් කරගත්තා. දැන් අපිට ඊළඟට යන්නේ x ලගේ හොයන්න. බලන්න OC කියන්නේ වෘතයේ අරය. OA කියන්නේ වෘතයේ අරය. කලින් වගේම AOC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් වෙනවා. OC සහ AO කියන දිග සමාන නිසා OAC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් බවට පත් වෙනවා. එතකොට ඒකෙත් සමාන පාදවලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙන නිසා OC ට ඉදිරියෙන් තියෙන x සහ OA ට ඉදිරියෙන් තියෙන c කෝණය එහෙම නැත්නම් ACO කෝණය x කියලා විශාලත්වයෙන් සමාන වෙනවා. දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. OAC කියන සමද්විපාද ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ ඇසුරෙන් අපිට x ලගේ හොයාගන්න පුළුවන්. අපි දන්නවා අභ්‍යන්තර කෝණ සියල්ලම එකතු 180යි නිසා OAC එහෙම නැත්නම් AOC ත්‍රිකෝණයේ x කියන කෝණ දෙකයි. ඒ කියන්නේ 2x ට ඉතිරි 100. 2x ධන 100 එකතු වුනාම 180ට සමාන වෙනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව. ඊළඟට 2x හොයන්න නම් 100 අනිත් පැත්තට දාන්න වෙනවා. එතකොට ඍණ 100ක් බවට පත් වෙනවා. 2x සමානයි 180න් 100ක් අඩු කරාම 80යි. x හොයන්න නම් දෙපැත්තම දෙකෙන් බෙදන්න වෙනවා. එතකොට x ලගය අංශක 40ක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට අපිට x ලගයත් හොයාගන්න පුළුවන්. මුලින්ම y ලගේ හොයාගත්තා. ඊට පස්සේ ඒ ඇසුරින් x ලගේ හොයාගත්තා. හරි. අපි කලින් හෙව්වේ y හොයාගෙන ඊට පස්සේ x හොයන ආකාරයක්. දැන් අපි හොයන්න යන්නේ y සම්බන්ධ කරගන්න නැතුව එක සැරේටම x හොයාගන්න තවත් ආකාරයක් පිළිබඳව. මෙන්න අපේ රූපේ තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රමේයක් තියෙනවා. වෘතය ආශ්‍රිත බලන විස්කම්භයක් මගින් පරිධි ආපාතනය කරන කෝණ ඍජු කෝණී වේ. මේක බලන AB කියන්නේ විස්කම්භයක්. AB කියන රේඛාව O හරහා ගිහින් තියෙන. ඒ කියන්නේ කේන්ද්‍රය හරහා ගිහින් තියෙන නිසා AB කියන්නේ විස්කම්භයක්. ඒ විස්කම්භයේ දෙකලවරෙන් ගිහිල්ලා හැදෙන කෝණය තමයි C වල තියෙන්නේ.
ACB කියන්නේ A සහ B ශීර්ෂ වලින් ගිහිල්ලා හැදෙන කෝණ. එතකොට විස්කම්බයන් මගින් පරිධිය ආපාතනය වෙන කෝණ ඍජු කෝණී වෙනවා නම් මේ රූප සටහනේ ආකාරයට A වලින් සහ B වලින් ගිහිල්ලා හැදෙන රේඛා දෙක සම්බන්ධ වෙන C වල හැදෙන කෝණය අනිවාර්යයෙන්ම ඍජු කෝණී වෙන්න ඕනේ. එතකොට ඒක මේ වගේ අපිට අංශ ගණුවක සලකුණක් දාලා නිරූපණය කරගන්න පුළුවන්. එතකොට අපිට මේ මැද තියෙන CO කියන රේඛාව මදකට අමතක කරොත් ABC කියන ත්‍රිකෝණය තමයි ඉතුරු වෙන්නේ. එතකොට ABC ත්‍රිකෝණය ට ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව 180 කියන එක භාවිතා කරලා x හොයාගන්න පුළුවන් y සම්බන්ධ කරගන්න නැතුව. ABC ත්‍රිකෝණයේ ABC කෝණයේ අංශක 90කි. එතකොට x ට 90යි සහ 50 එකතු වුණාම අංශක 180ට සමාන වෙනවා. 90 50 එකතුනම 140යි ඒක සමානයි 180යි x යනවා 140 අනිත් පැත්තට දානවා එතකොට 180 අඩු කිරීම 140යි x සමානයි අංශක 40යි කියලා අපිට මේ ආකාරයටත් y සම්බන්ධ කරගන්න නැතුව x ලගේ හොයාගන්න පුළුවන් හරි අපි බලමු පස්වෙනි ගාන මොකද්ද කියලා පස්වෙනි ගාන කුලකාශිත ගානක් තමයි දීලා තියෙන්නේ කුලක නිරූපණය කරන ආකාර හතරක් තියෙනවා 10 ශ්‍රේණියේදී ඔබ ඉගෙනගෙන තියෙනවා. ඒකෙන් හතරවෙනි ආකාරය කියන්නේ ජනන ස්වරූපෙන් තමයි මේකේ කුලකය නිරූපණය කරලා තියෙන්නේ. බලන්න A සමානයි x 32ක් තියෙනවා කෙසේ දෙයක්. x අවයව වෙනවලු ඉසෙඩ් වල. ඉසෙඩ් කියන්නේ මොකද්ද? ඉසෙඩ් කියන්නේ උන රතු පාටින් තියෙනවා. ඉසෙඩ් කියන්නේ මතක තියාගන්න නිකිල. නිකිල කියන්නේ ධන බිඳුව සහ ඍණ කියන පූර්ණ සංඛ්‍යා කුලකය. एक्स के निकिल वाल अवयव्यालू सह एक्स परासयाक दिलते ऋण दिखट सामन हो विशाल नमूत धन तुन वाड अड़ रोमिल्का प्रश्ने ये कुल के अवयवलिया दुकान ये कुल के अवयवलिया दुकान दैन को तीन उन्न टग्गा मत अक्र ये कुल के अवयव टीक ऋण दिखे सीट धन तुन वाड अड़ कुल मे संख्या दुआ इन इतना मे योगे अपना ये सामान සංගලවරණ අත්තුල නිරූපණය කරන්න උනා අනිවාර්යයෙන්ම අවයව නිරූපණය කිරීමේදී කුලක ඍණ දෙක ඍණ එක බිඳුව සහ ධන එක ධන දෙක ධන තුන ගන්න විදියක් නැහැ මෙතන සමානතාවය දීලා නැති නිසා ඒ වුණාට ඍණ දෙක ගන්න ඕන සමානතාවය දීලා තියෙන නිසා රෝම ලකන් දෙක කුලකයේ ඇති අවයව ගණන මේ කුලකයේ තියෙන අවයව ගණන ගණන් කරලා ලියන්න එතකොට සංගලවරණ යදන්නේ නැහැ අවයව ගණන සාමාන්‍ය අනේකත්වය කියලා හඳුන්වනවා ඒක NA මගේ නිරූපණය කරනවා මේ කුලකයට අවයව පහක් තියෙන නිසා n a සමානයි 5යි 5 කියන එක සංගල වරහන් ඇතුලේ දැම්මකින් වැරදි. හරි. අද දවසට සාකච්ඡාව සඳහා යොදාගෙන තිබුණ ගණිත ගැටලු කිහිපය ඒ ගානත් එක්ක නිමාවටපත් වෙනවා. ඔයාලටත් විසඳන්න අසීරු ගැටලු තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඒව සඳහන් කරන්න. එතකොට මට පුළුවන් ඒ ගැටලු විසඳන්නේ කොහොමද කියලා මේ වැඩසටහන ඇසුරෙන් ඔයගොල්ලන්ට පහදලා දෙන්න. එවගේ මේ channel එක ගැන ඕගොල්ලෝගේ යාළුවන්ටත් දැනුවත් කරන්න කියලා මතක් කරන ගම තවත් වීඩියෝ එකකින් හමු වෙමේ බලාපොරොත්තුෙන් අද ඔබගෙන් අපි සමු ගන්නවා හැමෝටම